අපේ පරණ විදියට හිතන්නේ දොස්තර ඉංජිනේරු නීතිඥ ගණකාධිකාරී වගේ කෙනෙක් නොවුනොත් අනාතයි කියලා නේද? ඒක හින්දාම්නේ උසස් පෙළට AB ගන්න හිතාගෙන මැරිගෙන ටියුෂන් යන්නේ. පත්තර බේසම් වල කකුල් දාගෙන නිදි මරාගෙන පාඩම් කරන්නේ එහෙම නැද්ද? නමුත් අපි පොඩක් තිත්ත ඇත්ත දිහා බලමුද? 2017 දී උසස් පෙළ විභාගයට ළමයි 253483ක් වාඩි වුණා. ඒත් ඒ අයගෙන් විශ්වවිද්‍යාලවලට යන්නේ 28000ක් වගේ බොහොම සුළු පිරිසක්. මොකද ලංකාවේ සරසවි වලට සමත් වෙච්ච අනිත් අයව ගන්න තරම් ඉඩ පහසුකමක් නැහැ. ඉතින් පළවෙනි සැරේ AB ගන්න බැරි වුණාම දෙවෙනි තුන්වෙනි සැරේ උසස් පෙළ ලියලේ ළමයි වයසට යනවා. අපි මේක පොඩ්ඩක් වෙනස් විදියට හිතමුද? ජීව විද්‍යාවට S3ක් ගත්තොත් ඔබට හෙද නිලධාරියෙක් හෝ නිලධාරියෙක් ලෙස පුහුණුව ලබා ගන්න පුළුවන්. ඒත් ඒ ගමම ඉංග්‍රීසි භාෂා දැනුමත් හිමින් හිමින් වැඩි දියුණු කරගන්න ඕන. ඔගලන් දන්නවද අද හෙද වෘත්තියට කොතරම් ඉල්ලුමක් ලෝකයේ තුල තියෙනවද කියලා? 2025 වන විට ඇමරිකාවට හෙද හෙදයන් 437,000 ඕන වෙනවා. නිල ඇඳුම්, ඉඳුම් හිටුම්, අවුරුදු පතා ගෙදර එන්න නොමිලේ ගුවන් ටිකට්පත් සමග ඇමරිකන් ඩොලර් 68,450ක වාර්ෂික වැටුපක් ලැබෙනවා. ඒ කියන්නේ මාසේ පඩිය ශ්‍රී ලංකා රුපියල් වලින් 9,12,666ක්. යුරෝපයේදී හා ඇමරිකාවේදී හෙද හෙදයන්ට උසස් විභාග කරමින් දොස්තර කෙනෙක් වෙන්නට උනත් පුළුවන්. හෙද නිලධාරී ශාස්ත්‍රපති උපාධිය පිටරටදී ලබා ගත්තොත් ඔබේ මාසික වැටුප රුපියල් 13,45,466ක් දක්වා වැඩි වෙනවා. සාමාන්‍ය ශ්‍රී ලංකාවේදී පෞද්ගලික විශ්වවිද්‍යාලයක මෙම පාඨමාලාව හදාරන්න රුපියල් මිලියන 1.4ක මුදලක් වැය වෙනවා. නමුත් රජයේ පුහුණු මධ්‍යස්ථානය මගින් මේ නොමිලේ කරගන්න පුළුවන්. ඒ වගේම පුහුණු කාල පරිච්ඡේදයේදී මාසික රුපියල් 35,000 බැගින් අවුරුදු 3 අවසානයේදී රුපියල් 12,60,000ක දීමනාවකුත් හිමි වෙනවා. සාමාන්‍ය ශ්‍රී ලංකාවේ හෙද හෙදියන්ගේ වැටුප රුපියල් 50,000 ඉක්මවනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් පහත ඇති ලින්ක් එකට පිවිසෙන්න. ඉතින් අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ අපිට මෙතරම් අවස්ථා තිබියදීත් ඇයි අපි තාමත් සම්ප්‍රදායට හිරවිලා ඉන්නේ?